अदात् संचारण सीमा क्रियात्मक वन दिन्या सिकुरादा दिने मई मास 28 වෙනිදා ඔබ මේ දින කීපය ගත කළ ආකාරයටම ඔබේ නිවසටම වී ගත කිරීම ඉතා වැදගත් වෙනවා කොවිඩ් රෝගය පාලනය කර ගැනීමට ඔබ නිවසේ ගත කිරීම වඩාත් පිටුවහලක් වෙනවා ඒ වගේම ඊයේ දිනයත් සංචාරණ සීමා ක්‍රියාත්මක වූ දිනයක් නමුත් මේ නිරෝධායන රීති ක්‍රියාත්මක කිරීම ආරම්භ වුණේ ඔක්තෝබර් මාසේ 30 වෙනිදා ඔක්තෝබර් 15 ගැසට් පත්‍රයත් සමග එම රීති ක්‍රියාත්මක කිරීම ආරම්භ වුණු දිනේ සිට මේ දක්වා කාලය තුළ එක් දිනකදී අතරංගුඩගත් වැඩිම සංඛ්‍යාව අතරංගුඩ ගන්න ලැබුවේ ඊයේ දිනේදී. ඒ සංඛ්‍යාව 829ක් පමණ වෙනවා. පැය 24ක කාලයක් ඇතුළත නිරෝධායන රීති ක්‍රියාත්මක වූ කාල පරිච්ඡේදය තුළ වැඩිම සංඛ්‍යාවක් එක් දිනකදී අතරංගුඩ ගන්න ලැබුවේ ඊයේ දිනේදී. සාමාන්‍යයෙන් සංචරණ රීතින් ක්‍රියාත්මක නොවන දිනයකදීවත් මෙතරම් ප්‍රමාණයක් අතරංගුඩ ගන්න ලැබුවේ නැහැ. මහජන සංචරණය මෙතරම් සීමා වී තිබියදීත් 829 දෙනෙක් පොලිසියට අතරංගුඩ ගැනීමට හැකියාව ලැබුණා සංචරණ රීතීන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්. ඒ නිසා අවිනීතව ඒ වගේම නිරෝධායන රීතිවලට පටහැනිව කටයුතු කරන ආකාරයේ ඉතාම පැහැදිලිව පෙනෙනවා මේ අතරංගුඩ ගැනීම වලින්. මේ පොලිසියට අතරංගුඩ ගැනීමට හැකි වූ සංඛ්‍යාව පමණයි. නමුත් අතරංගුඩ ගැනීමට නොහැකි වූ සංඛ්‍යාව මීට වඩා සිය ගුණයකින් පමණ වැඩි වෙන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා අද දිනේත් අපි ඉතා දැඩිව නිරෝධායන රීති ක්‍රියාත්මක කරනවා. ඔබගේ සංචරණය සීමා කරන්න නිවසටම වී රැඳී සිටින්න. ඔබ අත්‍යවශ්‍ය සේවාවක සමාජිකයෙක් නොවේ නම් ඔබට ගමන් කළ හැක්කේ ඔබේ නිවසේ සිට ළඟම ඇති ෆාමසියට පමණයි. එසේ නැතිනම් ඔබට අසනීප තත්ත්වයක් තිබෙනවා නම් ළඟම ඇති රෝහලකට ගමන් කිරීමේ හැකියාවක් තිබෙනවා. එසේ නොමැතිව ගමන් කිරීමෙන් වළකින ලෙසට ඉල්ලා සිටිනවා. අද දිනේත් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන්නේ නැහැ. කඩසාප්පු අසා තැබෙනවා. ඒ වගේම ඩිලිවරි සේවාවන් ක්‍රියාත්මක වීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම අත්‍යවශ්‍ය සේවාවල සමාජික සමාජිකාවන්ට ගමන් කිරීමට හැකියාවක් තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන්ද නිරෝධායන රීතීන් මෙන්ම මෝටර් වාහන පනතේ ප්‍රතිපාදන අනුව කටයුතු කිරීමට වග බලා ගත යුතුයි. ඒ වගේම පලාත් මායිමරා ගමන් කිරීමේදී වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. අපි මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් අවධානය යොමු කරනවා. පලාත් මායිමරා ගමන් කළ හැක්කේ අත්‍යවශ්‍ය සේවාවල සමය තුල බස්නාහිර පලාත තුල තවත් නිරෝධායන මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඊයේ සවස 4 සිට 6 දක්වා කාලය තුල බස්නාහිර පළාතේ විවිධ ස්ථානවලදී අහඹු ලෙස වාහන 700ක් පරිශාවට ලක් කර තිබෙනවා. මේ වාහන අතර මෝටර රථ, ත්‍රී රෝද රථ, යතුරු පැදි, වෑන්, ලොරි, කන්ටේනර්, ට්‍රක් සහ වෙනත් වාහන වෙනවා. මේ පරීක්ෂා කළ අහඹු වාහන 700ෙන් වාහන 39ක් පමණ නිරෝධායන රීති උල්ලංඝනය කරමින් ගමන් කර ඇති බවට පෙනී ගොස් තිබෙනවා. ඒවා කිසිම අත්‍යවශ්‍ය සේවාවකට හෝ ලෙඩුන් රැගෙන යාමකට අදාළ නොවන වාහන බවට පෙනී ගොස් තිබෙනවා. එම වාහන පොලිස් භාරයට ගෙන තිබෙනවා. එමෙන් මෙම වාහනවල ගමන් කළ පුද්ගලයින් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අද දින අදාළ අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මීට අමතරව ඊයේ දින බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේදී ඩ්‍රෝන් මෙහෙයුමක් සිදු කර තිබෙනවා. නිරෝධායන රීතීන් උල්ලංඝනය කිරීම පිළිබඳව පරීක්ෂා කිරීමට එහිදී පුද්ගලයින් 5 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. මීට අමතරව ඊයේ දින බස්නාහිර පළාත පුරාම ත්‍රී රෝද රථ 3621ක් පරිස්සාවට ලක් කර තිබෙනවා. මෙම ත්‍රී රෝද රථවල ගමන් කරේ අත්‍යවශ්‍ය සේවාවල පුද්ගලයින්ද වෙනත් අයවලුන්ද පිළිබඳව සොයා බැලීමක් කර තිබෙනවා. එහිදී ත්‍රී රෝද රථ 27ක් අත්‍යවශ්‍ය සේවාවලට අදාළ නොවන බවත් නිරෝධායන රීතීන් උල්ලංඝනය කරන බවත් අනාවරණය වී තිබෙනවා. ඒවා එම ත්‍රී රෝද රථ 27 සමග ඒවායේ ගමන් කළ පුද්ගලයින් 40ක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. එමෙන්ම බස්නාහිර පළාතට ඇතුළු වන සහ පිටවන ස්ථාන 14කදී මාර්ග බාධක යොදා පුද්ගලයින් පරීක්ෂා කරනු ලැබුවා. ඒ ආකාරයට පුද්ගලයින් 3334ක් පමණ පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී සාධාරණ හේතුවක් නොමැතිව අත්‍යවශ්‍ය සේවාවක සමාජිකයෙකු නොවි අදාළ පළාත් සීමාව හරහා යාමට පැමිණි 68 දෙනෙක් ආපසු හරවා යවා තිබෙනවා. අද දිනෙත් මේ නිරෝධායන මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම මත්පැන් සාද පැවැත්වීමෙන්
විශේෂයෙන්ම මත්පැන් සාද පැවැත්වීමෙන් වැළකී යුතුයි සෑම විටම නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කළ යුතුයි ඒ වගේම නිරෝධායන රීතීන් ක්‍රියාත්මක වන කාල පරිච්ඡේදය තුලත් ඒ වගේම ඉන් පරිබාහිර අවස්ථාවලදී ශ්‍රී ලංකාවේ යතුරු පැදි ත්‍රිරෝධ රථය සොරකම් පිළිබඳව වාර්තා වුණා විශේෂයෙන්ම සිංහල අලුත් අවුරුද්දට පෙරත් සිංහල අලුත් අවුරුද්දට පසුවත් මේ ආකාරයේ විවිධ සොරකම් වාර්තා වුණා ඒ වගේම පසුගිය දිනක රත්නපුර පොලිසියට ලද තොරතුරක් අනුව මේ ආකාරයට ත්‍රිරෝධ රථයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් අත්අඩංගුවටගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ත්‍රිරෝධ රථ සොරකම් කිරීමේ සංවිධානාත්මක අපරාධයක සුළුමුළු සොයා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා ඊට අදාළ පුද්ගලයන් 5 දිනක් පමණ රත්නපුර පොලිස් ස්ථානයේ මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා මේන් 3 දිනක් ව්‍යාපාරිකයන් බවත් තවත් 2 දිනක් මත්කුඩු වලට ඇබ්බැහිවුවන් බවත් අනාවරණය වී තිබෙනවා ඒ වගේම මෙම මත්කුඩු වලට ඇබ්බැහිව පුද්ගලයන් ත්‍රිරෝධ රථ සොරකම් කර අදාළ පුද්ගලින්ට ලබා දුන් පසු ඔවුන් විසින් ඒවායේ අංක තාඩු වෙනස් කර වර්ණය වෙනස් කර ඒ වගේම විවිධාකාරයෙන් ලබාගත් ව්‍යාජ ලියාපදිංචි කිරීමේ ලේඛනයක් කරහා මෙම ත්‍රිරෝද රථ තෙවන පාර්ශ්වයකට විකුණන බවටයි අනාවරණය වී තිබෙන්නේ රත්නපුර පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනයේදී මේ ආකාරයට සොරකම් කරන ලද ත්‍රිරෝද රථ 13ක් පමණ ඊයේ දිනවන විට සොයාගෙන තිබෙනවා ඒ වගේම මෙම ත්‍රිරෝද රථ හඳුනා ගැනීම සඳහා දැන්ට විමර්ශන පැවැත්වෙනවා ඔබත් රත්නපුර හෝ යාසන්න ප්‍රදේශයක පදිංචිකරුවෙක් නම් ඔබේ ත්‍රිරෝද රථය නැති වී ඇතනම් සොරකම් කරන ලද්දක් නම් රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා හමු වී අදාළ තොරතුරු ලබා දෙන්න දැනට මෙම සොයා ගන්නා ලද ත්‍රිරෝද රථ රත්නපුර පොලිස් ස්ථානයේ තබා තිබෙනවා සැකකරුවන් අද දින අධිකාරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි මෙම සංවිධානාත්මක කණ්ඩායම සොරකම් කරන ලද ත්‍රිරෝද රථ තවත් තිබේද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන පවත්වනු ලබන ශ්‍රී ලංකා පොලිසිය විසින් නිරන්තරයෙන් නිරෝධායන රීතීන් වලට අදාළව නිලධාරීන් යොදවා තිබුණත් අපගේ සම්ප්‍රදායික රාජකාරී කටයුතු වලින් බැහැර වී නැහැ පසුගිය පැය 24ක කාලය තුළ හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයන් අත්අඩංගුවටගෙන තිබෙනවා විශේෂයෙන්ම අඟුලාන පොලිසිය මගින් සිදු කරන ලද මෙහෙයුමකදී හෙරොයින් වර්ගයේ මත්කුඩු ග්‍රෑම් 10ක් සමග අවුරුදු 42ක පුද්ගලයෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඊයේ මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන ජූනි 9 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා මීට අමතරව ඊයේ දින කල්මුනේ පොලිස් ස්ථානයේ වෙත ලැබුණු තොරතුරක් අනුව විශේෂ වැටලීමක් සිදු කර තිබෙනවා මේ වැටලීමේදී කල්මුනේ ප්‍රදේශයේ නිවසක සැක කටයුතු ලෙස ගැවසුණු පුද්ගලයන් 8 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා ඔවුන් තරුණයින් බවටයි වාර්තා වෙන්නේ වයස අවුරුදු 18 30 අතර වයසේ පසුවන ඒ වගේම මෙම නිවස තුල තිබී හෙරොයින් වර්ගයේ මත්කුඩු අඩංගු පැකට් ගණනාවක් සොයාගෙන තියෙනවා ඒවායේ බර හෙරොයින් ග්‍රෑම් 3ක් පමණ වන බවටයි අනාවරණය වෙන්නේ මීට අමතරව අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 860ක් සොයාගෙන තිබෙනවා ඒ වගේම ලැප්ටොප් පරිගණක දෙකක්ද මෙම ස්ථානයේ තිබී සොයාගෙන තිබෙනවා මොවුන් මෙම ස්ථානයේ මේ ආකාරයට නැවතී සිටියේ කුමකටද ඒ වගේ යන්න පිළිබඳවත් ඒ වගේම අදාළ සැකකරුවන් පිළිබඳවත් තවදුරට පරීක්ෂණ පවත්වනවා මෙම සැකකරුවන් කල්මුණිය සහ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් මේ නිවස ඔවුන් විසින් කුලියට ලබාගෙන මේ ආකාරයට එක් රැස්වීම් සිදු කරන බවත් වාර්තා වී තිබෙනවා තවදුරටත් කල්මුණිය පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබනවා වගේම අන්තර්ජාලය හරහා සිදු කරන ලබන ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස අපරාධවල වින්දිතයින් බවට පත්වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා විශේෂයෙන්ම මුහුණු පොත WhatsApp Viber Imo වැනි සමාජ මාධ්‍ය ජාල හරහා මෙම අපරාධ සිදු කරනු ලබනවා ඒ වගේම පෑලියගොඩ පොලිස් ස්ථානයේ වෙත පැමිණිලි කීපයක් ලැබී තිබුණා මේ ආකාරයට ඒ ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙන් මුදල් ලබා ගැනීම අන්තර්ජාලය හරහා විශේෂයෙන්ම ඔවුන්ගේ මුහුණු පොතට පණිවිඩ ලැබී තිබුණා තෑග්ගක් ලැබුණු බවට එම තෑග්ග ලබා ගැනීමට යම් මුදලක් තැන්පත් කළ යුතු බවටයි සඳහන් වී තිබුණේ ඉතා වටිනා තෑග්ගක් බවත් සඳහන් කර තිබුණා ඒ අනුව මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව මෙම මුහුණු පොත හරහා වංචා කිරීම සිදු කළ පුද්ගලයෙකු අත්තිඩිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා මේ පුද්ගලයා අප්‍රිකානු මහද්වීපයේ මල්ලාවි නැමැති රාජ්‍යයේ
ස්ථිර පදිංචිකරුවෙකු සහ මල්ලාවි ජාතිකයෙකු වන බවටයි වාර්තා වී තිබෙන්නේ. ඔහු 37 වෙනිදී ජෝසප් ගම් ඔහු 37 වෙනිදී ජෝසප් ගමා නැමැති පුද්ගලයෙකු බවට අනාවරණය වී තිබෙනවා. මේ පුද්ගලයා විසින් රුපියල් 498,000කට අසන්න මුදලක් අන්තර්ජාලය හරහා මේ ආකාරයට වංචනික ලෙස ලබාගෙන තිබෙනවා. ඔහු බාරේ තිබී රුපියල් 45,000ක මුදලක් සොයාගෙන තිබෙනවා. ඒ වගේම ඔහු අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී හෙරොයින් වර්ගයේ මත් ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් අයිස් වර්ගයේ මත් ද්‍රව්‍ය ග්‍රෑම් 5ක්ද සොයාගෙන තිබෙනවා. මෙම අත්අඩංගුවටගත් පුද්ගලයා අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීම නියමිතව තිබෙනවා. ඊට අමතරව ඔහු බාරේ තිබී විවිධ බැංකුවලට අයත් ක්‍රෙඩිට් කාඩ් ඒ වගේම ලැප්ටොප් පරිගණක දෙකක් ජංගම දුරකථන දෙකක්ද සොයාගෙන ඇති බවට වාර්තා වෙනවා. විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා විවිධාකාරයේ කටයුතු නයිජීරියානු ජාතිකයින් අප්‍රිකාවෙන් පැමිණි විවිධ රාජ්‍යවල පුද්ගලයින් විසින් ලංකාව තුළ සිදු කරනු ලබනවා. ඔබ එවැනි අපරාධවල වින්දිතයින් බවට පත් නොවිය යුතුයි. ඔබට තෑග්ගක් ලැබුණු බවට, ලොතරැයියක් ලැබුණු බවට, ඔබගේ හිතවතෙකු විසින් වටිනා තෑග්ගක් එවා ඇති බවට, ඔබට කැමති පෙම්වතෙකු පෙම්වතියක විසින් තෑග්ගක් එවා ඇති බවට, ඔබගේ උපන්දිනයට වටිනා තෑග්ගක් එවා ඇති බවට, ඔබගේ විවාහ සංවත්සරයට වටිනා තෑග්ගක් එවා ඇති බවට, ඔබගේ ජංගම දුරකථනයේ අංකයට ලොතරැයියක් ඇදී ඇති බවට මේ ආකාරයේ විවිධ කරුණු සඳහන් කරමින් ඔබගේ සමාජ මාධ්‍ය ජාලයට පණිවිඩ ලැබෙන්නට පුළුවන්. ඒ පණිවිඩ බොහොමයක්ම අපරාධවල අපරාධකරුවන් විසින් එවන පණිවිඩ. ඒ නිසා ඒවාට රැවටීමෙන් වැළකින් ලෙසට ඉල්ලා සිටිනවා. එමෙන්ම ඊයේ දින මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථානයේ අසලදී එන්නත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වී තිබෙනවා. වගේම මෙම එන්නත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අවස්ථාවේදී ඊයේ උදෑසන එම ස්ථානයට පැමිණි මොරටුව නගරාධිපතිවරයා විසින් එම ස්ථානයේ රාජකාරී කරමින් සිටි සෞඛ්‍ය බලධාරීන් වෙත යම් ආකාරයක රාජකාරීට බාධා කිරීමක් සම්බන්ධ සිද්ධියක් වාර්තා වී තිබෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් මොරටුව ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරිය විසින් ප්‍රකාශයක්ද ලබා දී තිබෙනවා. ඒ අනුව මේ සම්බන්ධයෙන් මොරටුමුල්ල පොලිසිය මෙන්ම බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ටාශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාතගේ අධීක්ෂණය යටතේ මේ සම්බන්ධ ප්‍රකාශ සටහන් කරමින් පවතිනවා. විශේෂයෙන්ම රජයේ නිලධාරීන් එන්නත් කිරීමේ ක්‍රියාවලිය සිදු කරන අතරතුර සෞඛ්‍ය නිලධාරීන් එන්නත් කිරීමේ ක්‍රියාවලිය සිදු කරන අතරතුර එම ක්‍රියාවලියට බාධා පමුණුවන ලද බවටයි මෙම වීඩියෝ පට සහ අදාළ ප්‍රකාශ මගින් අනාවරණය වී තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අදාළ නගරාධිපතිවරයාට එරෙහිව නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආරක්ෂා පනතේ ප්‍රතිපාදන මෙන්ම දණ්ඩ නිධි සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේ අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබෙනවා. විශේෂ කණ්ඩායම් දෙකක් යොදවා මේ සම්බන්ධ විමර්ශන සිදු කරනු ලබනවා. ඔය වගේම කොළඹ වරායට ඔබෙන් නැංගුරම්ලා තිබූ පර්ල් එක්ස්ප්‍රෙස් නෞකාවේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කීපයක් පැවැත්වෙනවා. මේ සම්බන්ධයෙන් පසුගිය 23 වෙනිදා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිවරයා විසින් කොළඹ වරාය පොලිස් ස්ථානයේ වෙත පැමිල්ලක් ඉදිරිපත් කර තිබුණා. ඒ පැමිල්ල අනුව අදාළ කරුණු අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව මෙම නැවේ කොටස් සහ මුහුදු ජලයෙන් ලබාගත් සාම්පල් රජ රස පරීක්ෂකවරයා වෙත අධිකරණ නියෝග මත කොළඹ වරාය පොලිස් ස්ථානයේ විසින් යොමු කර තිබෙනවා. ඒ වගේම මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ පමුණුගම දුංගල්පිටිය මීගමුව සහ කොච්චිකඩේ ස්ථානාධිපතිවරු විසින් තවත් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. එම විමර්ශනයට අනුව විශේෂයෙන්ම මුහුදු වෙරළට ගොඩගසන ලද මනුෂ්‍ය ශරීරයට අහිතකර වූ ද්‍රව්‍ය එකතු කිරීම, නිරෝධායන රීතීන් උල්ලංඝනය කිරීම යන කරුණු සම්බන්ධයෙන් අදාළ පුද්ගලින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. ඊයේ දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද පුද්ගලයින් 8 දෙනා අපමත මුදාහැර තිබෙනවා ගරු අධිකරණය විසින්. ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම අදාළ වීඩියෝ පට අධ්‍යයනය කරමින් මෙම භාණ්ඩ එකතු කරන ලද අනිකුත් පුද්ගලයන් පිළිබඳවත් අද දිනේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. එය අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙනවා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මෙම
මනුෂ්‍ය ශරීරයට අහිතකර ද්‍රව්‍ය අතපත ගෑමෙන් ස්පර්ශ කිරීමෙන් තම නිවෙස්වත රැගෙන යාමෙන් වළකින ලෙසට තවදුරටත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය නාවික හමුදාව සමග එක් වී අදාළ වෙරළ කලාපේ දැන්ට කටයුතු කරමින් පවතිනවා. ඒ නිසා එම ප්‍රදේශ වලට යාමෙන් වළකින්න එවැනි භාණ්ඩ එකතු කිරීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. अपे न्यूज चैनल के अपडेट्स इसानीन दनगन्ना चैनल के सब्सक्राइब करला लाइक एक को दाला यालुवंट बलन्ना शेयर करन्ना एकम लंगमतीयन बेल आइकन ने का प्रेस करन्ना अमतक करन्ने पा इतकोटा अपी दान वीडियो ओयालाटे एक मिनट बलन्ना पुलुवान्ना।